ටෙක්නිකලි ගයිඩ් බුක්ස් නැද්ද අවිෂ්ක මහත්මයා? එහෙම දෙයක් මම හිතන්නේ හැම රටකම නැහැ. නමුත් හුඟක් වෙලාවට දැන් ඉංගලන්ත වගේ රටවල් වල කරන්නේ perform කරන අයව ගහනවා. දැන් හොඳවත් බලන්න IPL එක ඉන්දියාව IPL එක ගැහුවානේ. නමුත් ඉන්දියාවේ IPL එකේ under 19 players ලා කී දෙනෙක් ගහනවද බං? දැන් අපේ LPL එකේ අඩු ගානේ මෙච්චර මේ පිස්සුවක් නටපෝ LPL එකේ under 19 players ලා එක ටීම් එකකට දෙන්න ගානේ ගහසවන්න තිබ්බනේ. මේන් නාකිය අංකල්ලා වගේ එනවට වඩා අපේ ළමයි ටිකක් හරි ගස්වන් තිබ්බනේ. ඒ මේක සැලසුමක් නැහැ. දැන් දැන් අපි ගහන කාලෙත් අපි ගාල්ලට යන්නේ රොෂාන් ස්පිනර්ලා තුනක් එක්ක. කවුද ඕපන් බෝල් කරන්නේ? එක්ක ගුරුසිංහක දානවා, එක්ක මම දානවා. එහෙම නැත්නම් සමහරලාට අලුත් බෝලෙන් අරවින්ද බෝල් කරනවා ස්පී. මොකද අපි එතන දිනන තැන. එතකොට දැන් මේක නොකරේ අර්ජුන අයියා සිලෙක්ටර්ද වැරද්ද කළේ? කැප්ටන්ද වැරද්ද කළේ? කවුද එතකොට එහෙනම් වැරද්ද කළේ? නෑ ඒක දැන් තමයි අහන්න ඕනේ. නෑ ඒක තමයි දන්නේ නෑනේ. මේ මේ ඒක තමයි කියන්නේ. එතන ඉතරේ යෝජනා කරාට ඔබලා හිතන්නේ මෙතන වෙන්නේ ඇත්තේ කුමක්ද? මම දන්නේ කැප්ටන් යනවාද, කැප්ටන් යනවාද කියලා ග්‍රවුන්ඩ් එක බලන්න. දැන් ඉස්සර මම ටෙස්ට් තරඟයකට ඉස්සෙල්ලා ටෙස්ට් තරඟේ ගාල්ල ගහන්න මාසෙකට ඉස්සෙල්ලා මම යනවා. මම ඩොලිප් අය යනවා. ගිහිල්ලා මට ඕනේ මොකද්ද කියලා කියනවා. ඊළඟට අපි සුමාන දෙවියන්ගෙට ඉස්සෙල්ලා යනවා. ඒ ගිහිල්ලා අපිට ඕනේ විදිහට අපි හදා ගන්නවා. මම දන්නේ අද ඒක නායකයට ඒ තියනවාද කියලා. හැබැයි දැන් මෙතන කතා වෙනකොට කිව්වොත් තීරීම් කමිටුව නායකයට ඕන ටීම් එක දෙනවා කියලා නෑ. මම නායකයා ඉන්න කාලේ මට ඕන දේ දුන්නේ නෑ. මගේ ටීම් එකේ වර්ල්ඩ් කප් ටීම් එකේ මට මතකයි මුරලිව කෝල් කරලා තිබ්බේ. මුරලිව අපි ගෙනියනවාද කියලා ඇහුවා. ඒ රිස්ක් එක ගන්නවද කියලා හදිසියෙ මුරලිව කෝල් කරා. මං කව කමන්නේ නැහැ. මං ඒක ගන්නවා. මං 13ක් එක යනවා ඉතුරු ටික දිහා. එතකොට අපි ටීම් එකේ ඉන්න 8ක් 9ක් විතර 10ක් විතර ඉන්නවා කන්ෆර්ම් අය. අනිත් 3 දෙනා 4 දෙනා තෝරන්න. ඩුලිප් හිටියා, රෝයි හිටියා, රංජන් හිටියා, සිදත් හිටියා. මට මතක හැටියට තව කවුරු හරි කේම් නෙල්සන් හරි කොහොමද? පැය 3ක් විතර මම ආගිව් කර ගන්නවා. බඩු ගල්ලත් එක හරිම අමාරුයි. ඒ කියන්නේ දැන් එහෙම නැහැ. කාන්චන ඔබට පුළුවන් අවස්ථාව බින්දන. නෑ මිනිත්තු 10ක් අට වෙච්ච දැන් මම කියන්නේ මම මගේ ඊට පස්සේ හැබැයි මට ඕන දේ දෙනවා. නිකන් දෙන්නේ නැහැ. මම ගිහින් තීරුම් කරන්න ඕනේ. ඇයි මං සනත් ඕපන් කරන්නේ? දැන් සනත් අපි එකපාරක් ඕපන් කරපුවාම ඒකට කැමති වුණ නැහැ. දැන් කළු ඕපන් කරනකොට සමහර අයයි කිව්වා. මං කොහොමද ඒ වගකීම් ගන්න? හැබැයි මම ඒ ක්‍රීඩකයන් දෙන්නටම දීලා තියෙනවා. ඔබ ඔය දෙන්න වෙනුවෙන් මම වැඩ මම ඉන්නවා. බය වෙන්න දෙයක් නැහැ. මෙන්න මේක මට කරලා දෙන්න. ඒකයි මම කියන්නේ මෙතන මම දන්නේ මේ අර සමත් කියනා වගේ තේරුම් කමිටුව වෙනම බලනවාද, චෙයාර්මන් වෙනම කරනවාද, බෝඩ් එක මේකට සම්බන්ධද, කැප්ටන් උත් ඉන්නවාද? දැන් මෙතන ස්ටෑන්ඩ් බයි කැප්ටන් කෙනෙක් ආව තුවාල වෙච්චින්ද. ඉතින් අඩු ගන්න අපි ස්ටෑන්ඩ් බයි කැප්ටන් කෙනෙක් අපි ඉස්සර දැන් මම මට මොකක් හරි වුණොත් අරවින්ද ඉන්නවා. අරවින්දට මොනවා හරි වුණොත් රොෂාන් ඉන්නවා. ගුරා හිටියා. දැන් එතකොට සමත්ලා හිටියා පල්ලෙහා. දැන් ඉංගලන්ත ටුවර් එකේ 98 වල මං සමත්ව වයිස් කැප්ටන් කරලා ගියා. අරවින්ද එච්චර කැමති වුණේ නැහැ. දැන් ඇත්තට එයා හිටපු එක්කෙනාව අපි කිව්වා මට අපි කවදා හරි යනකොට හරි මේ කොල්ලේ කදලා යන්න ඕනේ කියලා. ඉතින් අපි සමත්ව ගිහලා මම සමත් 3 day games 4ක් හරි 5ක් හරි කැප්ටන් කරේ සමත්. දැන් මට මේ රංජන් පරණවිතර